අපි උද්ඝෝෂණයක් ඇඳවල තියෙන මේ පසුබිම ඇති වෙන්න කලින් මේක සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරපු නැති තත්ත්වයක්. ඒ නිසා මේ අපි තනි සංගමයක් වශයෙන් නෙමෙයි ඒක තීරණය කරද්දී සංගම් කීපයක් එකතු වෙලා කොහොමටත් රටේ පවතින නීතියට අපි ගරු කරනවා. ඒ නීතියට සහ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව තමයි අපි යම් ක්‍රියාමාර්ගයක් ගත්තොත් ගන්නෙ. ඒ සම්බන්ධයෙන් සියලුම සංගම් අතර මේ පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. ඒක දින 29 වෙනිදා හෙට පටන් ගන්න වැඩේ ගැන ඇමතිවරයාට ලේකම්වරයාට උත්තරයක් දෙන්න තාම බැරි වෙලා තියෙනවා නම් අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන අපි තව දවස් දෙක තුනක් යද්දී නිවැරදි තීරණයක් දෙන්න. මම ශ්‍රී ලංකා රජී කුරුන්ගේ සංගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් රටේ වර්තමාන වෙනුවට ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක පාසල් ආරම්භ කරනවාද නැද්ද කියන එක පිළිබඳව අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තවමත් නිවැරදි තීරණයක් දීලා නැහැ. අපි කනගාටු වෙනවා අධ්‍යාපන අමාත්‍යවරයාත් අධ්‍යාපන ලේකම්වරයාත් පසුගිය වසර පුරාවටම රටට විහිළු සපයන්නන් බවට පත්වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අද මේ දීර්ඝ නිවාඩුවක් තිබුණේ ඒතර ගුරුවරු සහ ළමයි ගම්බිම් වලට ගිහිල්ලා සමහර ළමයි නගරාසන පාසල් වල ඉන්න දරුවෝ බෝඩින් වෙලා ඉන්නේ නැත්නම් ඉස්කෝල හොස්ටල් වල ඉන්නේ. ඒතකොට ඒ දරුවෝ අද වෙනකොට ඇවිල් ඉවරයි, ගුරුවරු අද වෙනකොට ඇවිල් ඉවරයි. මේ වෙනකනුත් අමාත්‍යාංශයට හරියට තීරණයක් දෙන්න බෑ පාසල් ආරම්භ කරනවද නැද්ද කියන එක ගැන. ඒතකොට පාසල් ආරම්භ කරනවද නැද්ද කියන එක හිතුමනාපෙට තීරණ ගන්න බෑ. ඒතකොට ඒකට විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඒතකොට අපි දන්නවා දැන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීම කල් දැම්මා, විද්‍යාපීඨ ආරම්භ කිරීම කල් දැම්මා, උපකාරක පන්ති මාසයක් යනකම් නවත්තන්න කියලා කිව්වා. ඒතර ඒ සියලු දේවල් නවත්තලා පාසල් සම්බන්ධයෙන් විතරක් 150 සීමාව තියාගෙන පාසල් පවත්වන්න කියලා කියනවා. කියලා අධ්‍යාපන ලේකම්වරයා පුරුදු පරිදි විදුහල්පතිවරුන්ට බෝලේ පාස් කරනවා. විදුහල්පතිවරු වගකීම ගන්න කියලා. මොකද්ද වගකීම ගන්න කියලා කියන්නේ? ඒතර දැන් මේ පාසල් පටන් ගත්ත කියලා හිතන්නකෝ. පටන් අරගෙන 150 ගෙන්නනෝ දරුවෝ. ගැටලුවක් නැහැ. ඒ 150 පාසලට ගෙනල්ලා පාසලේ දුරස්ථභාවය තියාගෙන හිටියට ඒ එන දරුවෝ බස් රථවල එනකොට ඔය දුරස්ථ භාවයේ තියාගෙන ඉන්නේ නැහැ. බස් රථවල තියෙන්නේ ආසන සංඛ්‍යාවට. ඒතර මේ තියෙන වෛරස් එක දැන් විද්‍යාඥයන් කියන විදිහට මේක වාතයෙන්ුත් සම්ප්‍රේෂණය වෙනවා කියලා. ඒතර පැය එකහමාරක් වාතයේ තියෙන වෛරස් එකක් එක්ක තමයි මේ තීරණ ගන්න වෙලා තියෙන්නේ. එහෙනම් මේකට හරි විසඳුමක් දෙන්න ඕනේ. අඩු ගානේ මේ தත්ත්වය පහ වෙලා යනකම් මේ ව්‍යාප්තිය පසුගිය අවුරුදු සමයේ උත්සව සමයත් එක්ක ව්‍යාප්තිය තියෙන්නේ කොතනද, කොයි විදිහටද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන එක හොයා ගන්න බෑ. අවම වශයෙන් මේ හොයා ගැනීම කරනකම්වත් මේ පාසල් වල ළමයි කැඳවීම සම්බන්ධයෙන් විධිමත් තීරණයක් රජය ගත යුතුව තියෙනවා කැඳවනවද නැද්ද කියන එක ගැන. ඒතර මේ වගකීම බාර ගන්නම් කියන වචනේ දීලා ඉවර වෙලා මේ ව්‍යාප්තිය පාසල් ළමුන් අරහා ගියොත් එහෙම මේකේ වගකීම කවුරුත් ගත්තට වැඩක් වෙන්නේ නැහැ ජීවිතවලට වෙන හානිය සම්බන්ධයෙන්. ඒ නිසා මේ වගකීම හරියට ගන්න. මොකද දැන් අපි අවුරුද්දක් තිස්සේ අවුරුදු එකහමාරක් තිස්සේ රජයට කියනවා මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් හදාගන්න කියලා. මේ වගේ හදිසි තත්ත්වයක් ඇති වුණොත් කොහොමද මේ අධ්‍යාපනය ගෙනියන්නේ කියලා. ඒවා නිකමටවත් කනකට ගන්නෙ නෑ. දැන් විදුහල්පතිවරු කොළඹ ප්‍රදේශීය පාසල් කීපයක විදුහල්පතිවරු විතරක් ඇඳවලා අදහස් විමසනවා පාසල් පවත්වාගෙන යන්නේ කොහොමද? ඒතර ඔවුන්ට අවබෝධයක් නෑ මේ දරුවොත් එක්ක කටයුතු කරන්නේ ගුරුවරු. එහෙනම් ගුරුවරු නියෝජනය කරන ගුරු සංගමයේ ගුරු සංගම් සහ හෝ ගුරුවරු ගෙනලා අහන්න ඕනේ කොහොමද මේක කරගෙන යන්න පුළුවන්ද බැරිද කියලා. ඒතර විදුහල් ඇතැම් විදුහල්පතිවරුත් මානසිකව හිතලා දරුවෝ ගැන හිතලා ගුරුවරු ගැන හිතලා වැඩ කරාට සමහර විදුහල්පතිවරු පාලකයන්ට කියලා ප්‍රධානීන්ට එකදා ගැනීම සඳහා පද්ධතිය පවත්වාගෙන යෑමේ උත්සාහයක නිරත වෙනවා. සෑ ඒ වගේ දේවල් වලට ලෑස්ති වෙන්න එපා මේ වෙලාවේ. අනිත් එක අපි අමාත්‍යවරයාටත් ලේකම්වරයාටත් කියනවා දැන් අපේ ගුරුවරු විශ්‍රාමය යන අවුරුදු 60න් අවුරුදු 60ටත් එහා ගිහිල්ලා මේ අවුරුදු 70ක 75ක ඇමතිවරයෙක් තමයි ඉන්නේ. තීරණයක් ගන්න තියා ගෙලින් හිට ගන්න පණ නැහැ. ඉතින් එතුමාට මේක තීරණයක් ගන්න බැරි නම් බැරි කෙනෙකුට දීලා යන්න ඕනේ. ලේකම්තුමාත් පොතෙන් මහාචාර්ය තමයි. නමුත් ප්‍රායෝගිකව වැඩ කරන්න ගියාම කම්කරුවෙකුගේ දැනුවත් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ විහිළු සපයන් නැතුව මේ නිශ්චිත තීරණයක් අරගෙන නිවැරදි තීරණයක් නිවැරදි වෙලාවට දෙන්න. හෙට උදේට කියලා වැඩක් නැහැ. අද රෑ 10ට කියලා වැඩක් නැහැ නේ. හෙට ඉස්කෝල පටන් ගන්න නැහැ කියලා. ඒ නිසා මේ වගේ මේ බාල වැඩ කරන්න එපා. බාල වැඩ කරන්න නැතුව නිවැරදි තීරණයක් නිසි වෙලාවට දෙන්න අධ්‍යාපන අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට වගකීමක් තියෙනවා. මේ රටේ අනාගත පරම්පරාවත් එක්ක සෙල්ලම් කරන්න හදාන්නේ. විශේෂඥ වෛද්‍යවරු කියනවා මේ වෛරස් එක තදින්ම දරුවන් හරහා සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. දරුවන්ට මේක වැළඳීම ඊටකට වැඩි කියලා. ඉතින් මොන පදනමකින්ද මේගොල්ලෝ මේ තීරණ ගන්න කියන එක ගැන අපිට සැකසිතයි. ඒ නිසා මේක පිළිබඳ නිවැරදි තීරණයකට රජය නැත්නම් බලධාරීන් ඉතා ඉක්මනින් එන්න ඕනේ. අපිට මේ සම්බන්ධයෙන් අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ඒමමම නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ. නිවැරදි තීරණයකට ආණ්ඩුව මේ වෙලාවෙ එන්න ඕනේ. බලධාරීන් මේ වෙලාවෙ එන්න ඕනේ. මොකද ඒත් එක්කම අපි මතක් කිරීමක් කරනවා පාසල් තියෙනවා අපිට ගැටලුවක් නැහැ. අපි ගුරුවරු විදිහට පාසල් යන්න පුළුවන්. නමුත් මේ තියෙන තත්ත්වය තුළ රෝගී සම්ප්‍රේෂණය වීමයි ගැටලුව වෙන්නේ. දැන් අද 150ක් දරුවෝ ගෙන්නනවා. ඒ අද ඉන්න ගුරුවරයාම හෙට එන ළමයින්ට උගන්වනවා. ඒතර අද ආපු දරුවෙක්ගෙන්
රෝගී එක් වෙලා ඒක ගුරුවරට ආසාදනය වුණා නම් හෙට එන දරුවෝ කණ්ඩායමකටත් ඒක සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාවය තියෙනවා. ඒ වගේම තමයි අපි මතක් කිරීමක් කරන්න කැමති පළාත් සහ කලාප බලධාරීන්ට කරුණා කරලා වාර්තා ඉල්ලන්න එන්න එපා ගුරුවරුන්ගෙන්. අර ඇගයුම් වාර්තා මේ ඇගයුම් වාර්තා ඊට පස්සේ දරුවන්ගේ උත්තර පත්‍ර අධීක්ෂණය කරලා එවන්න මේ පරීක්ෂණය තියන්න මෙන්න මේ විභාගය තියන්න මේ මේකේ ලකුණු ටික අද බලලා එවන්න කියලා ඒ වගේ දේවල් වලට ලෑස්ති වෙන්නත් එපා. මොකද එහෙම මේ දරුවන්ගේ ආසන්නයට ගිහිලා දරුවොත් එක ගණඳුන කරලා පේපර් බලලා උත්තර පත්‍ර අතින් අත අල්ලලා පරීක්ෂා කරලා කරන්න පුළුවන් මට්ටමකට ගුරුවරුන්ව පත් කරන්නත් එපා. අපි ගුරුවරුන්ටත් ඉල්ලීමක් කරනවා. ඔබ ඔබේ පෞරුෂය තියාගෙන ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න. අපි සංගම් වශයෙන් ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා මේ වෙලාවේ.